කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන මෙවර ඓතිහාසික බදුලු මුතියංගන රාජමහා විහාරයේ කේන්ද්‍ර කොට ගනිමින් අතිසාර්ථක ලෙස පැවැත්වෙන අද දිනේදී උදෑසන කාලයේ පටන් දහස් සංඛ්‍යාත ජනතාවක් ඉන්පසුව ක්‍රමක්‍රමයෙන් එය ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බවට පත්වන අවස්ථාවකයි අප නැවත සජීවි ලෙසින් ඔබට ආමන්ත්‍රණය කරන්නේ. මේ මොහොතේ මා රැඳී සිටින ස්ථානය කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කොට තිබෙන ඒ ධාතු මන්දිරය ආසන්න ප්‍රදේශයේ මේ මොහොතේ දිගු පෝලිම්වල සිට දැන් ක්‍රමක්‍රමයෙන් ලන්වෙමින් කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට පැමිණෙන ඒ උදවිය සමග වචනයක් දෙයක් හුවමාරු කර ගන්නටයි මගේ අදහස. අම්මේ පොඩ්ඩක් මෙහාට එන්න, මම කැමති කතා කරන්න. කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේ දකිනවා හා සමව දැක වැඳ පුදා ගන්නට අවස්ථාවක් ඔන්න අප ගෙනල්ලා තිබෙනවා ඔබේ ප්‍රදේශයට. කියන්න බලන්න ආදරණීය හැඟීම කොහොමද දැනෙන්නේ? අපි අහලා තියෙනවා මුතියංගනේට වඳින්න දෙයක් දීලා යන්න කියලා කිව්වලු ඉන්දක දෙයයන්ට. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දීලා කියලා දින මුතු දාඩිය මුතු ගිහිල්ලා. ඔව් ඒක තමයි මම දන්නේ. එහෙමයි. එතකොට දැන් මේ විදිහට බුදුන් දකින්නවා හා සමව දකින්නට අවස්ථාවක් ලැබලා දීලා තිබෙනවා මේ සර්වඥ ධාතුන් වහන්සේලා. ඉතින් ඒ නිසා අපි ටිකක් ඒ පිළිබඳව කතා කරමු. සර්වඥ ධාතුන් වහන්සේගේ නාසුන්වහන්සේ අපි වැන්දනම් අපේ බුදුරජාණන් වහන්සේ වැන්දසේ තමයි. සාදු සාදු සාදු. මම හිතනවා මේ අවංක හදවතින් එන ඒ ශ්‍රද්ධා සම්පන්න භාවය. ඉතින් මේ නිසා තවදුරටත් අපට කතා කරන්න පුළුවන් නම් හොඳයි. මේ සිටින්නා වූ උදවිය සමග ඒ නිසා මම තව එක් අයෙක් සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙහාට එන්න ටිකක් අපි කතා කරමු. මේ ආකාරයට ඔබට මහඟු අවස්ථාවක් අප ලැබලා දීලා තිබෙනවා. බුදුන් වහන්සේ දකිනවා හා සමවයි මේ අවස්ථාව ඔබට අත්විඳ ගන්නට හැකියාවක් ලැබෙන්නේ. කියන්න කොහොමද දැනෙන හැඟීම? අපි ඇත්තටම මේ වයස් ගත වෙලත් අද මේ වගේ සෙනඟක් දැකලත් නැහැ. මේ වගේ වන්දනා කරන හිරු FM එකට අපි අනන්තවාර පින් සිද්ධ වෙන අපේ ළමයින්ටත් ඉතිහාසගත වෙන මේ වැදගත් වැඩසටහනක්. බොහොම ස්තුතියි. හිරු TV හිරු FM මේ ආකාරයට සංවිධානය කරන ආසියානු මාධ්‍යාලයේ ගරු සභාපතිතුමා රේනු සිල්වා මහතාගේ උදාර සංකල්පයක් අනුව වසර 4ක් පුරාවටම මේ ආකාරයට අඛණ්ඩව පවත්වාගෙන එන මේ වැඩකටයුත්ත අතිසාර්ථක භාවය පෙන්눔 කරන දිනයක් ලෙසට අද දවස හඳුනා දෙන්නට පුළුවන්. වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විහාරස්ථානයේ සතුව පවතින කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මෙවර අප ඓතිහාසික මුතියංගන පුණ්‍ය භූමියට වැඩම කරවීමත් සමගයි මේ ආකාරයට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ක්‍රමක්‍රමයෙන් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න බලාපොරොත්තු වෙන ඉදිරියට පැමිණෙන්නේ. ඉතින් තවදුරටත් අපට කතා කරන්න පුළුවන් තරුණ පරම්පරාව නියෝජනය කරන කෙනෙක් ඉදිරියට එනවා. මම හිතනවා බුදුදහමේ හරය ඉදිරියට රැගෙන යන්නටයි තරුණයන් වගකීම් බාරගත යුත්තේ. ඒ නිසා අපට කියන්න බලන්න ඔබ තරුණෙක් විදිහට මුතියංගනය ආශ්‍රිතව බදුලු පුරවරයේ වෙසෙන කෙනෙක් විදිහට මෙවන් වූ අවස්ථාවක් ඔබට ලැබීම සම්බන්ධයෙන් තරුණයෙක් විදිහට මොන වගේ හැඟීමද දැනෙන්නේ? ඇත්තට හිරු නාලිකාව මගේ මේ කරන වැඩේ තා උතුම් කොට සලකනවා. මේ වගේ තරුණ අපිට මේ වගේ දෙයකට සහභාගී වෙන්න ගැන සතුටුයි. ඒ වගේම හිරු TV නාලිකාව දිගින් දිගට වැඩි වේවා කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබේ අවස්ථාව ඉදිරියට අරගෙන යන්න. නැත්තම් පොලිම තවදුරටත් පරක්කු වෙයි. අපි තවදුරටත් කතා කරන්න සූදානම්. මොකද බොහෝ පිරිසක් ශ්‍රද්ධා සම්පන්න සිතින් යුක්තවයි මේ ස්ථානයට පැමිණෙන්නේ. මේ කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්න හිරුට තිබෙන ආදරය, හිරුට තිබෙන ලිංගතුකම තමා මේ ආකාරයට ප්‍රදර්ශනය කරන්නේ. ඉතින් ඒ නිසා නිරන්තරයෙන් හිරු සමග අත්වැල් බැඳ ගන්නා ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් තමා අද දවසේදී මේ ආකාරයට ඒ ආදරය තවදුරටත් වැඩි කරගනිමින් කපිලවස්තුපුර සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට එන්නේ. අප නැවතත් හමුවන බලාපොරොත්තුවෙන් මේ මුතියංගන පුණ්‍ය භූමියේ සිට හමුවන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. අප ඔබට ආරාධනා කරනවා රැඳී සිටින්න හිරු ශාක්‍ය සිංහ මංගල්ලේ සමගින්.